අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය සීමා නිර්ණ කමිටු නිර්දේශ තාවකාලිකව නවති දේශපාලන පක්ෂ සියල්ල නිර්දේශවලට විරුද්ධයි රාජ්‍ය ඇමති ජනක වක්කුමුර කියයි කමිටු වාර්තාව ගැන තීරණ ගන්න පුළුවන් ජනපතිට විතරයි සීමා නිර්ණ හිටපු සභාපති මහින්ද කියයි ඕනෑම මැතිවරණයකට සූදානම් සජිත් ඕනම මැතිවරණයකට අපි සූදානම් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට 19 වන ජාතික බාලදක්ෂ ජම්පූරියේ නිලාංචන නිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික දජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. එමෙන්ම 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීමද මෙහිදී සිදු වුණා. 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය අගෝස්තු මාස පළමුවනදා සිට 12 වනදා දක්වා දකුණු කොරියාවේදී ලෝපුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් සහ නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබපැතුම් එක්කල ජනාධිපතිවරයා සඳහන් කළේ 2048 වන විට ශ්‍රී ලංකාවද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත්කිරීම රජයේ අරමුණ බවයි. මෙම සංචාරයේදී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන්ද දායක කර ගැනීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ආත්ම විශ්වාසයෙන් යුතුව සහ අභියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැගීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා එම පුහුණුව රටේ අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදා ගන්නා ලෙසද බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටියා. හොඳ පුරවැසියන් ඉන්නවා නම් රට දියුණු වෙනවා. පුරවැසියන් නැත්නම් එහෙම නැත්නම් අපේ ආකල්ප වෙනස් වුණොත් රට පරාජය වෙනවා. ඒ ගැන මම විශේෂයෙන් කියන්න කැමති ඔබ අද යන්නේ කොරියාවට. කොරියාව ඉතා දියුණු රට. ඒ රටට ගියාම දියුණුව මොකද්ද කියලා තේරෙනවා. ඒ පාසල්වල හැම පාසලෙම දරුවන්ට විශේෂයෙන්ම කම්පියුටර් තියෙනවා. ඒ දියුණුව ගැන හිතනකොට මට මේ අයට ඔබ සියලු දෙනාටම කියන්න කැමති අපි කුඩා කාලේ 50, 50, 60 දශකයේ කොරියාව අපිට වඩා දුප්පත් රටක්. හරිම දුප්පත් රටක්. බොහෝ දෙනෙට නිවාස තිබුණේ නැහැ, පැල්පත් තිබුණේ හැම තැනම. ඒ රට වටේ මේ රටේ තිබුණේ පැල්පත්. අපේ රටෙත් පැල්පත් 100ක් තියෙනවා නම් අපි ඒකට කිව්වේ කොරියාව කියලා. ඒ තත්ත්වයට ආවේ තා දුප්පත් රට. දුණුනේ යාගේ උත්සාහයෙන් කොරියාව ගිය මාර්ගේ අපි ගියේ නැහැ. අපි හිතුවේ නැහැ අපිට රට දියුණු කරන්න ඕම නැහැ කියලා. හැම එකක්ම අපිට නොමිලේ ලැබෙනවා නැත්නම් අහසෙන් වැටෙනවා කියලා. ඒ නිසා අපි අන්තිමට ඇවිල්ලා රට බංකොලොත් වුණා. දැන් මේ රට බංකොලොත් භාවයෙන් අරගන්නේ මේ රට දියුණු කරන්න. පරණ තැනට යන්න නෙමෙයි. ඒකද මේ ඔබ සියලු දෙනාට තමයි අනාගතයේ අයිති. ඉතින් මට ඕන වෙලා තියෙන සියලු දෙනා එක්කම ඊළඟ අවුරුදු 25 දී මේ රට දියුණු රටක් බවට පත් කරන්න කොරියාව වාගේ 2048. දැන් බ්ලැක් චිප්. අපේ රටේ විවිධ නම්වලින් මුල්‍ය ආයතන ක්‍රියාත්මකයි. මුල්‍ය ආයතනවල නීත්‍යානුකූල භාවයට අවශ්‍ය සහතික දිය යුත්තේ ඇත්තටම මහබැංකුව ඇතුළු ආයතනයි. මහබැංකුව යටතේ ලියාපදිංචි සහ ලියාපදිංචි නැති මුල්‍ය ආයතනත් එමටයි. ලියාපදිංචි මුල්‍ය ආයතන බංකොලොත්තු අවස්ථාත් අප වාර්තා කර තිබෙනවා. අදත් මේ තමන්ගේ මුදල් වැඩි ලාභ අපේක්ෂාවෙන් විවිධ නම්වලින් යුත් මුල්‍ය ආයතනවල තැන්පත් කරන්න අහිංසක මිනිසුන් පුරුදුව සිටිනවා. වැඩි පොලි අපේක්ෂා වෙනුයි මේ ආකාරයට බැංකුවලට පිටින් ගොස් විවිධ මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන්නේ. බොහෝ විට මේ කූට මුල්‍ය ආයතන පවත්වගෙන යන්නන් විවිධ කූට ලේඛන පවා තැන්පත්කරුවන්ට පෙන්වනවා. රජයේ අනුමත බව පෙන්වීමට බොහෝ දේ කරනවා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව වැඩිමනක් මේ මුල්‍ය හොරුන්ගේ ග්‍රහණයට හසුව තිබෙනවා. ඈත පළාත්වල ඉන්න විශ්‍රාමික හමුදා පොලිස් නිලධාරීන්, විශ්‍රාමික ගුරුවරුන් ආදීන් තමන්ගේ EPF ETF මුදල් මේ හොරුන්ගේ
ගේ මූල්‍ය ආයතනවල තැන්පත් කිරීම සිදු කර තිබෙනවා. මහ බැංකුව පැත්තෙනුත් මොනතරම් දැනුවත් කළත් එය සලකන්නේ නැතිව මුදල් තැන්පත් කිරීම සැබෑවටම තැන්පත්කරුවන්ගේ වැඩි තණ්හාව නිසා සිදුවන සියදිවි හානි කර ගැනීමක්. දැන් අලුත්ම මූල්‍ය වංචාව වාර්තා වන්නේ කුරුණෑගලින්. ඉයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් කියලා තමයි මේ ආයතනය පවත්වගෙන ගිහින් තියෙන්නේ. බොහෝ විශ්‍රාමික වෛද්‍යවරුන්, විශ්‍රාමික ආරක්ෂකංශ නිලධාරීන් 8,000කගේ පමණ මුදල් මෙහි තැන්පත් කර තිබෙනවා. අයිතිකරු දැන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 900ක් පමණ වනවා. මේ සමාගම ආරම්භයේදීම 6%ක පොලියක් ලබා දී ඇති අතර අද වන විට පොලීතිය අයිතිකාරයවත් හොයාගන්න පුළුවන් කමක් නැහැ. සල්ලි ඉල්ලගෙන අයිතිකාරයාගේ නිවසට ගිය අවස්ථාවක ඔහු තම දේශපාලන හයිය බලය පෙන්වමින් තැන්පත්කරුවන්ට මරණීය තර්ජන පවා එල්ල කර තිබෙනවා. මෙවන් අයිතිකරුවන් මේ තැන්පත්කරුවන්ගේ මුදල් වලින් විවිධ දීපල විවිධ නම්වලට මිලදී ගැනීම සාමාන්‍යයෙන් කරන තවත් කූට ව්‍යාපාරයක්. විදේශ ගමන් තහනමක්ද දැන් මේ යොන් ලංකා අයිතිකරුට විරුද්ධව ක්‍රියාත්මකයි. මොහු තාමත් තම දේශපාලන හයිහත්තිය නිසා සැඟව සිටින බවයි වාර්තා වන්නේ. ඔබේ විශ්‍රාමික මුදල අතේ ඇති තුට්ටු දෙක මෙවැනි පෞද්ගලික මූල්‍ය සමාගම්වල වැඩි ලාභ අපේක්ෂාවෙන් තැන්පත් කරන්නට එපා කියන එක අද කළු බැටළුව ඔබට මතක් කරනවා. මේ කූට ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන බලයත් සමගයි. ඇත්තටම අන්තිමට ඔබට මුදල් විතරක් නෙමෙයි ඔබේ ජීවිතය එපා වෙන තැනට මෙවැනි භයානක මූල්‍ය ආයතන කරුවන් මේ රටපත් කර තිබෙනවා. මේ කූට මූල්‍ය සමාගම් ක්‍රියාත්මක වන්නේම දේශපාලන බලයද සමග නිසා විශ්වාස නැති මෙවන් තැන්වල මුදල් තැන්පත් කරන්නට එපා කියන එක ඔබට මතක් කරනවා. මෙවන් දූෂිත වංචනික මූල්‍ය ආයතන ගැන ඔබ දන්නවා නම් අපට තොරතුරු දෙන්න ලියන්න සියත කළු බැටළුවට. අපි සාක්ෂි සහිතව මේ වංචා ගැන රටට කියන්නම්. ඒ වගේම මහ බැංකුවටත් මතක් කරනවා වහා වහා ලියාපදිංචි මූල්‍ය ආයතන පුවත්පත් දැන්වීම් ඔස්සේ හෝ ප්‍රසිද්ධ කර මේ ජනතාවගේ මුදල් සොරා කෑම වළක්වන්න කියලා. සීමා නිර්ණ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බව රාජ්‍ය අමාත්‍ය චානක වක්කුඹර පවසනවා. එම වාර්තාවේ සඳහන් කරුණු රටේ ජාතික සංහිඳියාවට අහිතකර අන්දමින් බලපාන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. වැඩි දෙනෙක් බදු ගෙවන්න අකමැති පළාත් පාලන ආයතන කිව්වා තමන්ගේ කාලයේ ශ්‍රමය වැය කරන්න වෙන නිසා එය උනන්දුවක් දක්වන්නේ. ඒත් ඔන්ලයින් ක්‍රමයට ගියම කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. අපි ඉදිරියේදී තියෙන ගැටලු විසඳලා රටේ පළාත් පාලන ආයතන 341 තුලින්ම මේ කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර සීමා නිර්ණ කමිටුවේ නිර්දේශ පිළිබඳවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. කොට්ටාස අඩු කළා, ගාන අඩු කරා. 8,715ක් වෙච්චි මන්ත්‍රී දූර සංඛ්‍යාව 5000ට අඩු කරන්න කිව්වහම මේ අය කරේ කොට්ටාස දෙකක් එකතු කිරීම. දැන් කොට්ටාස 4,900 ගාන අඩු කරහම පස්සේ උනේ මහවැලිගංගෙන් මෙකොඩ ගොඩේ තියෙන කොට්ටාස එහා පැත්තේ කොටට එකතු කරා කියලා එකතු වීමක් වෙන්නේ නැහැ. පාලමක් නැත්තම්. ඒකට එහෙම ලොකු පැටලිලි ටිකක් තිබුණා. ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා, ආගම් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. දේශපාලන පස්ස ඔක්කොම මේකට විරුද්ධ වුණා. ඒක නිසා අපි ඒක ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම සංහිඳියාවට ප්‍රශ්නයක් වෙන නිසා අපි ඒක දැනට නතර කරලා තියෙනවා. අපි ඉදිරියේදී බලනවා ජනාධිපතිතුමාගේ දැක්ම මන්ත්‍රීවරු 8000 ගාන 5000ට පල්ලෙහාට ගේන්න. සීමා නිර්ණ කොමිසමේ වර්තාව අග්‍රාමාත්‍යවරයාට බහර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හැරුණු විට කිසිදු පාර්ශවයකට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නට බැරි බව එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. සාමාන්‍යයෙන් මම ප්‍රතිපත්තියක් හැටියට දේශපාලඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන්නේ නැහැ. නමුත් සීමා නිර්ණය වර්තාව බාර දුන්නට පස්සේ කෙරෙන්න තියෙන්නේ අපට තිබුණේ මේක විෂයභාර අමාත්‍යවරයාට, ඒ කියන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාට බාර දෙන්න. එතුමා බාරගත්තට පස්සේ එතුමා ඒක ගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න ඕනේ. ගරු ජනාධිපතිතුමාට පුළුවන් ඒක ගැසට් කරන්න, ගැසට් කරලා ඉවරලා සමාලෝචන කමිටුවක් පත් කරන්න. ඒක කැබිනට් එකෙන් මේ තීන්දුව කරේ මේක කරනවා කියලා සීමා නිර්ණය වර්තාව කැබිනට් තීන්දුවක් ගන්න. එහෙම මොකුත් අරගෙන තියනවද නැද්ද කියලා දන්නේ නැතුව මේ අමාත්‍යවරයාගේ වර්තාව ගැන මට මොකුත් කියන්න බැහැ. ජනතා අධිකරණයේ හමුවට යාමට තම පක්ෂයේ සූදානම් බව
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළා. අද රටේ රජයක් නොමැති තරම් එක පැත්තකින් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවා. බංකොලොත් රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ දූෂණය වංචාව හොරකම ඉහවහා ගිහිලා තිබෙනවා. අස්වැසුම පෝලිමේ ඉඳගෙන මේ රටේ ජනතාවගේ ජීවිත අහිමි වෙනවා. මැතිවරණ පවත්වන්නට තිබෙන ඒ බිය සැක සංකාව තුළ එක පැත්තකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ වෙලා තවත් පැත්තකින් රටේ ජන ජීවිතත් විනාශ වෙමින් පවතී. ඔබට පාලනය කරන්නට බැරි නම් මේ රට ජනතාව විඳින දුකින් මුදවා ගන්නට බැරි නම් වහාම අලුත් වරමකට යා යුතුයි. අලුත් ජනවරමක් තුළ අපට පුළුවන් නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක් ඔස්සේ අපිට රටේ ඉලක්ක සපුරා ගන්න. ඒ ගමනට අපට අවශ්‍යයි මැතිවරණයක්. අපි සූදානම් ජනාධිපතිවරණයද, පාර්ලිමේන්තු මැතිවරණයද, පළාත් සභා මැතිවරණයද, පළාත් පාලන මැතිවරණයද? ඕනම මැතිවරණයකට අපි සූදානම්. අන් සියලු දෙයට වැඩිය වඩාත් වැදගත් වන්නේ ජනතා ස්වෛරීත්වය. ජනතා අධිකරණ ඉදිරියට යන්නට අපි සූදානම්. රජයේ සූදානම්ද? එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.